ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේම සලකුණක් දාලා තියෙනවා මේ කාසියේ. දැන් මම කියුවා මේ වගේ කාසියක් ලෝකෙටම එකයි ඇයි තියෙන්නේ. ඔයාලට පේනවා දැන් මෙතන කාසිය තියෙනවා. අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. ඔයගොල්ලන්ට පේනවා කාසිය නෑ. මේක බොක්ස් දෙකකින් රබර් පටි දාලා ඉරවෙන්නම වාලා තිබ්බේ. මේක හොඳටම දැක්ක අයියා. මේක ඇතුලේ තව බෑග් එකකටත් දාලා වාලා තියෙනවා. මොකද්ද දැන් අපි අරන් බලමු. ඔච්චර හංගලා තියෙන එක. ඔයගොල්ලන්ට පේනවා මේ අයියා සයින් කරපු කාසිය. මම හිතනවා මෙතන ඉන්න ගොඩ දෙනෙක් බලන්න ආශිති මැජික් ඒකයි මේ ලං වෙලා මම බලන් ඉන්නේ. අපි ටෙස්ට් කරන්නත් එක්ක එකපාරක් අත උස්සලා පෙන්නුම් මැජික් බලන්න ආසය. ආන්න අත උස්සමු. සමහර විට සමහරු මේ වගේ ළඟට මැජික් දැකලා ඇති, සමහරු ළඟට මැජික් දැකලා නැතුව ඇති. දැන් අද අපි මේ එතනට හැමෝම ඇවිල්ලා තියෙන්නේ මෙතු බබාගේ ලැබිලි පාටියට නේද? සත්‍යයක් ඕනේ කට්ටිය කටවන් ඉඳලා බෑ. අපි මොනේ මෙදිච්ච කෙනෙක් මෙතු බබාගේ පටන් ගමු නේද? බබා එන්න ඉස්සරහට. බබා මීට කලින් මැජික් දැකලා තියෙනවද? එහෙනම් මේවයි. අද මැජික් එක මම නෙමෙයි කරන්නේ, බබා තමයි මැජික් එක කරන්නේ. බබා කුළුඩු ගනි. දැන් ඕගොල්ලන්ට මම පෙන්නන්න. ඔයගොල්ලන්ට පේනවා මං ගාව එකිනෙකට වෙනස් පාඩවල් වලින් වලලු තියෙනවා. බබාටත් පේනවා නේද? එකකට එකක් සම්බන්ධ නැහැ. වෙන වෙනම තමයි මේ වලලු තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා. බබා අරන් බලන්න මේ වලලු එකට හයි වෙලා තියෙන්නේ නැත්නම් වෙන වෙනම තියෙන්නේ කියලා. බයින්නේ බබා. හරි වෙන වෙනමනේ තියෙන්නේ. ඒ වගේම තමයි මං ගෙනල්ලා දෙනා බෑග් එක. නිකන් අර ඕගොල්ලේ අම්මා තේ හදන ගොට්ට වගේ ටිකක් ලොකු එකක් නේද? ඒ වගේම තමයි මම මේක හැමෝටම පෙන්නන්න. මේක ඇතුලේ ඕගොල්ලන්ට පේනවා කිසිම දෙයක් නැහැ. බබා බලන්න මොනවද දෙනවද කියලා. අදාලත් බලන්න මොනාරි තියනවද කියලා. මොනාරි තියනවද? බබා තව ඕනම් බැලුවේ. කිසිම දෙයක් නැහැ නේද? දැන් මේමයි වැඩේ වෙන්නේ.
බබා ඔතන එක වලල්ලෙන් වලල් අරන් එක පාටින් පාට අරන් මේ බෑග් එකට දාන්න. මම කිව්වා මමනේ මේ මැජික් එක කරන්නේ බබා තමා කරන්නේ. මම අල්ලන්නවත් නෑ බබා වලලු ටික ගානට දාගෙන යනවා. බබා වලලු ඔක්කොම දැම්මා ඔයගොල්ලෝ හැමෝටම පේනවා ඇතුලේ තියෙනවා. දැන් මේමයි බබාටත් පේනවා ඇතුලේ තියෙනවා. හරි දැන් මේමයි වැඩේ වෙන්නේ. දැන් වලලු ටික ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි බබා මං 1 2 3 කියද්දි ස්නැප් එකක් දෙන්න. මෙන්න මේක ස්නැප් එකක් දෙන්න. 1 2 තුනයි ස්ටෙප් එක තුන. මේ මාදි සද්ද මාදි නේ ඇවුනෙත් නැහැ කාටවත්. මේම ස්ටෙප් එක. දන්නතා උලන්නේ අපි මේම වැඩේ කරන් යා. දැන් මේමයි. බබාමයි අතලොට දැම්මේ. ඕගොල්ලෝ හැමෝම දැම්මා දැක්කා එකින් එකට වෙනස් පාටවල් වලින් එකකින් එකට වෙනස් වලලු තමයි බබා ඇතුළට දැම්මේ. බබා දැන් මේක ඉමීඩ එලියට ගන්න ඕගලන්ට වෙන ඇතුළේ තියෙනවා. මේක ඉමීඩ එලියට ගන්න. ඕගලන්ට වෙනවා. බබා ගානටම ඇතුළට දාලා තියෙන්නේ වලල්ලක් වගේ, දංගලක් වගේ එන්න. බබාට අප්පුඩියක් ගාව මම මේ බබා මැජික් එක කරේ. රිබන් පටි තුනක් තිබ්බා. ඕගොල්ලෝ දැක්කා කොළ පාටට කොළ පාට රිබන් පටියකට ගැව්වා, නිල් පාටට නිල් පාට රිබන් පටියකට ගැව්වා. ඕගොල්ලන්ට පේනවා රතු පාටට රතු පාට රිබන් පටියකට ගාලා තියෙනවා. ඒ වගේම තමයි මංගා තියෙන ඩස්ට් එකක්. මේකට කියන්නේ මැජික් ඩස්ට් එකක් කියලා. මේක ගහපුවාම වෙන වෙනම ගැට ගහපු එක ඕගොල්ලන්ට පේනවා. එකට මාලයක් වගේ ඇදුනා. රයි දැන් මේමයි වැඩේ වෙන්නේ. කට්ටිය බලාගෙන ඉන්නවා. දැන් නැතුව බවත් ගත්තා. මාව ගන්න නැද්ද මාව ගන්න නැද්ද කිය බලන් ඇති කට්ටිය. කැමති කෙනෙක්ට ආරාධනා කරනවා මෙතෙන් එන්න කියලා. කවුරුහරි එන්න. හයි අයියලා පුළියක් ගන්නවා. දැන් මේමයයි. අයියලා රුපියල් 5ක් ගන්න දෙන්නේ. රුපියල් 5ක් නෑ.
කාගාවරි තියනවා රුපියල් 5 කාසියක්. තැන්කු අයියේ වැඩි කරන ගම ආය දෙනවා පහ. ඕගොල්ලන්ට පේනවා රුපියල් 5ක් මේක මගෙත් නෙමෙයි මට ඕන නම් ගේන්න තිබ්බා. ඕගොල්ලෝ ඊට පස්සේ කියන්න පුළුවන් එක එකෙව්වා. ඒ හින්දා මම ඔඩියන්ස් එකෙන්ම රුපියල් 5ක් ගත්තා ඕගොල්ලන්ට පේනවා. එයාගෙන් තමයි අයියා බලාගන්න හිටියේ මෙච්චර වෙලා. අයියේ මේ කාසිය ඔයාගේ සයින් එක ගන්න. ඒ කියන්නේ මං කවදාවත් ඔයාගේ සයින් එක දැකලා නැහැ. ඔයාගේ සයින් එක හරි මොකක් හරි මාක් එක මට හිතා ගන්න දෙන්න මේක. ඔය. කොට මේකට දෙන්න. මේම. අයියේ ඉරණිය නේ. මම දැක්කට ප්‍රශ්නයක් නැහැ. මල කාසිය. ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙහෙම සලකුණක් දාලා තියෙනවා මේ කාසියේ. ඈතින් ආඩක් පේනාද කියලා හිතනවා මම. අයියර දැන් මේ කාසිය කොහෙදින්වත් අඳුර ගන්න පුළුවන් නේ. මේ වගේ කාසි ලෝකෙට කීයක් ඇලිදයි. මේ වගේ සයින් එක දාපු එකයි ලෝකෙටම එකයි මේ වගේ සයින් එකක් දාපු කාසියකට තියෙන්නේ. මෙතන රෑන්ඩම් නේ අපි තෝරගත්ත කාසිය. මේවායි මම ඔයාලට කාසිය දෙනවා. ඔයා තදින් අල්ල ගන්න ඕනේ. මේක තදින් අල්ල ගන්න. මටවත් කාටවත් ගන්න බැරි වෙන්න තදින් අල්ල ගන්න. ඔයාලට තේරෙනවනේ මයික් එකට. මංගාව ඒ වගේම තියෙනවා තව මේව එකක්. මංගාව තියෙනවා බොක්ස් එකක්. ඕගොල්ලන්ට පේනවා. අය මේ බොක්ස් එක අනිත් අතින් අල්ලගන්න. රයිට්. මම මට අදිරි කරමු. ඕගොල්ලෝ හැමෝටම පේනවා අයියේ කාසිය මෙතන තියෙනවා. අයියට පේනවනේ. මේක ඕම තදින් අල්ලගන්නයි. ඕකයි. යටින් ඕම හැමෝටම පේන්න කාසිය මෙතන තියෙනවා කියලා පේන්න ඔන්න ඕම යටින් අල්ලගන්න. රයිට්. දැන් මම කියුවා මේ වගේ කාසියල් ලෝකෙටම එකයි ඇයි තියෙන්නේ. ඔයාට පේනවා දැන් මෙතන කාසිය තියෙනවා. අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. ඕගොල්ලන්ට පේනවා කාසිය නැහැ. ඒ වගේම තමයි මම අයියට වේලපාව බොක්ස් එකක් දුන්නා. මේ බොක්ස් එක ඕගොල්ලන්ට පේනවා රබර් පටි දාලා ගැට ගහලා තියෙන්නේ. අපි මේ අයියටම කියමු අයියම මේක එකින් එක රබර් පටි ගලවලා ලියලා පෙන්නන්න අපිට කට්ටියට. ඊයරවත් ඕක ඇතුළට යන්නේ තියන්නේ නැහනේ. නෙමෙයි යන්නේත් නැහැ බය වෙන්න එපා. දැන් ඕගොල්ලන්ට පේනවා එක බොක්ස් එකක් ඇතුලේ තවත් බොක්ස් එකක් තියෙනවා. ඒකත් රබර් පටි දාලා බැඳලා තමයි තියෙන්නේ. අයියට පේනවනේ. මේ කිසිම දෙයක් නැහැ. තව බොක්ස් එකක් තියෙනවා. හැමෝටම පේන්නයි උස්සලා ඕක ලේම. ඒ බොක්ස් එක ඇතුලේ බෑග් එකක් තියෙනවා. ඕගොල්ලෝ වෙන මගේ අතේ කිසිම දෙයක් නැහැ. බෑග් එකක් තියෙනවා. අය මේ ටික දීලා මේ බෑග් එක ඇතුලේ මොනවා හරි තියෙනවද බලන්න. මොනාරි තියෙනවනේ. හිමීට එළියට අරන් බලමු මොකද්ද තියෙන්නේ කියලා. දැන් අයියේ පොඩේන්න. මේක බොක්ස් දෙකකින් රබර් පටි දාලා ඉරවෙන්නම වහලා තිබ්බේ. මේක හොඳටම දැක්ක අයියා. මේක ඇතුලේ තව බෑග් එකකට දාලා වහලා තියෙන්නේ. මොකද්ද දැන්නේ අපි අරන් බලමු. ඔච්චර හංගලා තියෙන එක. ඕගොල්ලන්ට පේනවා මේ අයියා සයින් කරපු කාසිය.
Thank you so much.